වනාලි අපේ රටට සම්පතක්. මේ වනාලි 6000ක් පමණ අපේ රටේ ජීවත් වෙනවා. මේ සම්පතින් වනාලි 250ක් පමණ හැම අවුරුද්දකදීම මියැදෙනවා. ස්වභාවික හේතු නන්දන නෙමෙයි. මේ අය මියැදෙන්නේ බුද්ධිමත්යයි කියාගත්ත අපේ ක්‍රියාකාරකම් මන්දා. මේ කෝච්චිපාර වැටිලා තියෙන්නේ අලීන්ගේ වාසභූමිය හරහා. එහෙම වැටුණා කියලා මේ දෙගොල්ලගේම ගමන වෙනස් කරන්න බෑනේ. කොහොම වුණත් අවුරුද්දකට වනාලි 10ක් විතර මේ කෝච්චිපාරට පිළිවෙනවා. ඒ මියදුන ගානනේ. හැබැයි කෝච්චිය වැදිලා තුවාල වෙලා ඔත්පල වෙලා ආබාධිත වෙලා කැලේ මේදුන ගාන, ඒ ගාන නම් කවුරුත් තාම හරියට දන්නේ නැහැ. කෝච්චිපාරේ වැදිලා අලියා මැරුණ නෑ. වැටිලා රේල් පාර අයිනේ දෙගලෝ දවස් තුනක්. අලිය දඟලනකොට කකුල් දෙක ආපහු රේල් පාරට යනවා. දැන් අපිට තිබ්බ එකක් තමයි අලියට ප්‍රතිකාර කරනවට අමතරව රේල් පාරට කකුල යන එක වළක්වාගෙන මේ අලියා රැකවලා ගන්නත් තුන පිටින් මෙහෙකට මේ කොච්චි යනකොට නැත්නම් කකුල අපව වෙනෝනේ. වැටිලා ඉන්නේ දවස් තුනකට පස්සේ මැරුණා. දැන් අලියගේ බොඩි එකට කරන්න දෙයක්වත් නෑ අන්තිමට. දැන් එතන වලක් අපනවල දාන්නත් බෑ. රේල් පාරේ මිනිසුන්ට යන්නත් බෑ. අර අලිපුර ගඳ ගහනවනේ. පස්සේ කෝච්චි එකම ගැට ගහලා අලිය ඇදගෙන ගියා කටින් ගියා වැද්දට ගිහිල්ලා මේ වැකගත් යරලා තමයි බොඩි එක වල දැන්. කැලෑ ප්‍රදේශ හරහා දිවෙන දුම්රිය මාර්ගවලදී වනජීවි දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව පහුගිය අවුරුදු 20 තුලදී වනාලින් 100ක් පමණ මිය ගිහින් තියෙනවා. මේ ගැටලුවට ප්‍රධානම හේතුව තමයි අපේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් මේ පරිසරය ගැන හරිහැටි හොයා නොබලන එක. ඒ නිසා මේ අයගේ වාසභූමි සීමා වුණා. කෑලි වලට කැඩුනා. ආහාර හොයාගෙන යන ගමන් මාර්ග සීමා වුණා, වෙනස් වුණා. මේ නිසා සිදුවුනේ එක්කෙනා දෙන්න නෙමේ, සමහරක් විට පවුල් පිටින් වනාලි කෝච්චිපාරේ මියැදෙන එක. මෙහෙම පාලන් තියෙන තැන්වලින් කෝච්චියෙන් බේරිලා ඒ කට්ටිය දැන් යටින් යන්න පුරුදු වෙලා. වනාලි මරණ අඩු කරන්න දුම්රිය මාර්ගයේ සංඥා පුවරු සහ වේග සීමා දාලා තිබුණත් අලින්ගේ මරණ තාමත් සිදු වෙනවා. ඒ විතරක් නෙමේ, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි දුම්රිය දෙපාර්තමේන්තුවයි දැන් එක්ව කටයුතු කරනවා මේ වනාලි මාරු වෙන තැන් හොයා බලන්න. හොයා බලලා අනතුරු අවම කරන්න වළක්වන පිළියම්. මෙතන බලපුවම මේ සෑහෙන ගැඹුරක් තියෙනවා. දැන් මේ ටික සිල්පර මට්ටමටම පිරුණා නම් අලියට ඉක්මනටම ගමන් කරන්න පුළුවන්. නමුත් දැන් මෙතන කකුලක් මෙතන ඇතුළට තිබ්බට පස්සේ එයාට හදිසියකට කකුල උඩට ගන්න බෑ. එතකොට දුම්රි මාර්ගය හරහා ඉක්මනින් මාරු වෙන එක ගැටලුවක් වෙනවා යාළුවා. විශේෂයෙන්ම කෝච්චිය යන අවස්ථාවේදී සතා කලබල වෙලා ඉන්නේ. කලබල වෙලා ඉන්න වෙලාවට මෙතනින් කකුල ඉක්මනට ගන්න බැරි වුණාම අනිවාර්යෙන් අනතුරට මෙතන ගල් දාලා අපි සාමාන්‍ය විදිහට මේ අර අලියට මේ යන්න පුළුවන් වුණොත් එහෙම එකක් හදාගන්න පුළුවන්ද අපිට මෙතන? අපි දැන් මේ වගේ ස්ථාන දැන් තමත් හඳුනාගෙන සකස් කරලා තියෙනවා. මේ ටිකත් අපි ඉක්මනින් හදලා නිම කරමු. ප්‍රශ්නයක් නැහැ.
මාර්ගයේ කටින් එහෙකද දුම්රිය මාර්ගයේ කොහොමද අලියෙකුට අයින් වෙන තරම් ඉඩක් නැහැ දෙපැත්තෙම මේ පැත්තෙත් ඉඩ නැහැ මේ පැත්තෙත් ඉඩ නැහැ ඇත්තටම මේ වගේ ස්ථානවල අපිට අපහසුයි මොකද මෙතන විශාල වශයෙන් කලුගල් සහිත කටින් එකක් මේක මේ වගේ ස්ථානයක මේ වගේ ස්ථානවලදී අපිට මේවා පළල් කිරීමේ හැකියාව පවතින හැකියාව ඉතාම අවමයි නමුත් අපි මේ යම් පස් වශයෙන් තියෙන කටින් වලදී පස්කන්දු වගේ ස්ථානවලදී අපිට මේ වගේ අවස්ථාවක සහයෝගයෙන් කිසියම් වැඩපිළිවෙකට යන්න පුළුවන් ඒක තමයි අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන් එක ක්‍රමයක් අනුතුරු අඩු කරගන්න කැලේ දෙපැත්ත සුද්ධ කරන්න නමුත් ඒකේ ප්‍රධානම එකක් අපි බලන්න ඕනේ ඒක නඩත්තුව දිගටම ඒ විදිහටම අපි ඒක දිගටම පවත්වාගෙන යන්න ඕනේ ඒකට අවශ්‍ය අපි ක්‍රමවේදයක් ගුමුරි දෙපාර්තමේන්තුවත් එක්කම අපි සාකච්ඡා කරලා ඉදිරියට ගෙන යන්න ඕනේ පසුගිය අවුරුදු 20 තුලදීම අලි සාමාන්‍යයෙන් අපේ තියෙන සංඛ්‍යාලේඛන අනුව අලි 100ක් විතර වගේ දුම්රිය අනතුරු වලින් මිය ගිහිලා තියෙනවා මේ මෑත කාලින්නේ ඒක ටිකක් වැඩි වුණා ඉතින් ඒක නිසා අපි මේවා අනුතුරු අවම කරගන්න අපිට මේ සම්බන්ධ විශේෂයෙන් සලකලා බලන්න වෙනවා ගල්ඔය දුම්රිය මන්සන්ධිය මේක පිටලා තියෙන්නේ වනජීවි කලාපයක් මැදම එක මාර්ගයක් දිවෙන්නේ තිරුකුණාමලේ අනිත් මාර්ගයේ දිව යන්නේ හබර්ණ කැලේ හරහා මඩකලපට තුන්වැන්න කොළඹට මේ මාර්ග තුනම දිව යන්නේ වනජීවි කලාප හරහායි මේ කලාපයේ තියෙන වැදගත්ම සාධකයේ තමයි වනාලීන්ගේ ප්‍රධාන සංක්‍රමණ මාර්ගයේ පිහිටා තිබීම. මින්නේරියෙන් කවුඩුල්ලටත් කවුඩුල්ලෙන් හුරුළු රක්ෂිතයටත් මාරු වෙන්නේ මේ කලාපය හරහායි. ඒ හරහා තමයි දුම්රිය මාර්ගයේ වැටි තිබෙන්නේ. මේ නිසා මේ කලාපයේ තමයි වනාලි දුම්රිය අනතුරු වැඩියෙන්ම සිදු වෙන්නේ. මේ දුම්රිය මාර්ගවල ගමන් කරන එන්ජින් කට්ටල තමයි N2, N4 සහ M8. මග දෙපස හොඳට පේනකොට ඒකත් හේතුවක් වෙනවා වනාලි අනතුරු වලක්වන්න. අපි දන්නවනේ දුම්රිය එන්ජිම දෙපැත්තට දුවන්න පුළුවන් කියලා. ඉතින් කෙටි පැත්ත ඉස්සරහට දාලා දුවනකොට ඒකත් හේතුවක් වෙනවා වනාලි ජීවිත බේරගන්න. මේ අනතුරු තවත් අවම කරගන්න දැන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුත් යනවා දුම්රිය එන්ජිමේ. එයා බොහොම විපරමින් යන්නේ හදිස්සියේවත් අලි ඇතුම් පාරට පනින්න කියලා බලන්න. M2 හා M8 එන්ජින් වල රියදුරට පේන සීමාව තමයි මේ ඔබ දකින්නේ. ඒ සීමාව තවත් අඩු වෙනවා M එන්ජින් වල දිග පැත්ත ඉදිරියට දාලා ධාවනය කරොත්. වනජීවි දෙපාර්තමේන්තුව දුම්රිය එන්ජින් රියදුරන්ව දැනුවත් කරනවා අලින්ගේ හැසිරීම රටා සම්බන්ධව. එහෙම කරන්නේ වනාලි අනතුරු අවම කරගන්න. දැන් මේ වගේ දැනක මේ වංගුවක එකපාර අලියෙක් ආවොත් කරගන්නත් කියන්නේ නාස්ත ගන්නත් අමාරුයි. අනිත් පැත්තේ මේ පැයට අද දැන් මේ වගේ බරක් එක්ක පැයට අදම පහක ඉතර වේගෙන් වැදුනත් අලියට හානි වෙනවා. මේ දැන් මේ තියෙන කඳු පල්ලම් එක්ක ලොකු ලෝඩ් එකක් තියෙනකොට අපි ඒ වේගෙම හරියට තියාගන්න අමාරුයි. ප්‍රශ්නේ තියෙනවා ඉතින් මේ වගේ කෙලින් පාරන ප්‍රශ්නයක් වංගුවෙන් මතුවුණොත් يعني මේ හැබැයි දැන් මේ 10ක වේගයක් අපි තියාගත්තත් අලියෙක් එකපාරටම සමානව මතුවෙන්න පුළුවන්.
දුම්රිය සමග ගැටෙන එක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒකට විසඳුමක් විදිහට අපි මේ නව කැමරාව සවි කරලා මේ පරීක්ෂණ ධාවනයක් සිදු කරගෙන යන්නේ. මේ කැමරාව මගින් සාමාන්‍ය ගෙලින් මාර්ගයේ ධාවනය කරනකොට මීටර් 500ක් හෝ ඊට වැඩියෙන් වගේ දුර තියෙන දෙයක් අඳුර ගන්න පුළුවන්. වංගු වලදී යම් කිසි දුරකට පෙන්නුම් කරනවා. නමුත් වංගු වලදී දර්ශන වීමේ දුරේ පොඩි සීමාවක් තියෙනවා. සුදු වර්ණයෙන් පෙන්නුම් කරන්නේ අධික තාපයකින් යුක්ත ස්ථාන. ඊට පස්සේ ක්‍රමයෙන් අඳුර වෙලා යනවා තාපයේ අඩංගු ප්‍රමාණය අඩු වෙනකොට. මේකෙදි මේ රියදුරා විසින් ඉමේජ් එක බලා ගන්න ඕනේ. එතකොට රියදුරාට මග ඇරෙන්න පොඩි චාන්ස් එකක් තියෙනවා. නමුත් අපි ඉමේජ් රෙකග්නිෂන් කියන ක්‍රමයට ගිහිල්ලා මේක ඉමේජ් එක ඉලෙක්ට්‍රොනිකලි අයිඩෙන්ටිෆයි කරගත්තොත් එතකොට අපිට පොඩි අනුතුරු රැඟවීමේ සංඥාවක් නිකුත් කරන්න පුළුවන්. අඩු කාලයක් පාවිච්චි කරලා තියෙන නිසා හරියට ප්‍රයෝජනක් අරගෙන ඒකේ හොඳ තරක ගැන හරියටම කියන්න විදිහක් නැහැ. නමුත් මේ තාක්ෂණ උපයෝගය කරගෙන තියෙන එක සැහැණ වටිනා අපේ රැකියාවට. මේක දාලා තිබුණා වුණත් සතෙක් හැප්පෙන්න පුළුවන්. මොකද පාරේ ඉඳන් මීටර් 20ක් 30ක්වත් යනකල් පාර දෙපැත්ත පැහැදිලිව තියෙනවා නම් අපිට එතකොට සතෙක් පාර හරහා පනිනවා කියන එක අපිට ඇතදී බලා ගන්න පුළුවන්. තව එළිය වැඩි කරන්න පුළුවන් නම් හෙඩ්ලයිට් වල හැම එකක් මේකට අමතරව සැහැණ වටිනාකමක් තියෙනවා. එහෙම නැතුව මේ අඳුර මැද්දෙන් එකපාරටම සතා කිට්ටුවට ආවට පස්සේ පැනනොත් අපිට හැප්පෙන එක වළක්ව ගන්න විදිහක් නැහැ. වනාලි අනතුරු වැඩියෙන්ම සිදු වෙලා තියෙන්නේ මහර. එහෙම නැත්තම් පාන්දරට වෙන්න. සමහරක් විට වංගු තියෙන තැන්වල. එහෙමත් නැත්නම් රේල් පාරේ දෙපැත්තේ බෑවුම් වැඩි තැන්වල. තවත් විටක කඳු ගැට අතරින් රේල් පාර තුවන තැන්වල. ඉතින් මෙහෙම තැන්වල අනතුරු වැඩියෙන් සිදුවෙන්නේ එන කෝච්චේ දැක දැක අලීන්ට අයින් වෙන්න බැරි වෙන. අපේ අනතුරු රාත්‍රී කාලෙ වෙන ඒවා තමයි වළක්ව ගන්න බොහොම අමාරු. අපි රාත්‍රී කාලයට භාවිතා කරන්න පුළුවන් තර්ම ඉමේජ් කැමරක අධිතාක්ෂණික නයිට්‍රිෂන් කැමරක ඩයලොග් ඝාතනය අපිට ලබා දුන්නා නොමිලේ. අපි ඒ කැමර එක දුම්රිය එන්ජින් වල සවි කරලා මේ අවුරුද්දේ මුලදී පෙබ්‍රවාරි මාසේ ඒ නියම ව්‍යාපෘතියේදී සියලුම දත්ත රැක්ස් කරලා මේ කැමරා එකේ අපි සවි කරපු කැමරා එකේ අඩුපාඩුකම් අපිට වර්ධනය කරන්න පුළුවන් මට්ටම් තව අලි සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අපේ මෙහෙයුම් දුම්රිය මෙහෙයුම් කටයුතු වලදී දුම්රිය රියදුරන්ට පාසු වෙන ආකාරයට මේක සකස් කරන්න අපි තීරණය කරා. ලබන අවුරුද්දේ ඇත්තටම දෙවෙනි කාර්තුව වෙනකොට ඉන්ජින් 20ක අපි මේ කැමරා සවි කරලා ධාවනය කරනවා. ඒක පටන් ගත්ත එක හොඳයි. මොකද පංගොක් වෙලාවට රෑට අලියෙක් ඉන්නව නම් නැත්නම් මීහරකෙක් නැත්නම් ඕනේ සතෙක් ඉන්නව නම් ඈත ඒක තර්මල් ඉමේජින් එක පේනවා. හැබැයි වංගුවක අලියෙක් හිටියොත් එහෙම මේකේ එෆිෂන්සි එක බහිනවා. ඒක හැබැයි සද්ද හරවන්න පුළුවන්. ඉන්ෆ්‍රා සවුන්ඩ් කියන්නේ අපිට ඇහෙන්න පහත ඒ සද්දේ අලින්ට ඇහෙන සද්දේ ඊටත් වඩා හරවන්න පුළුවන්. ඉතින් ඒ වාගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් මං හිතන්නේ අලින්ට කෝච්චියට අලි එන්න ඉස්සෙල්ලා කෝච්චි පාරට ඒ වාගේ මේ ඉන්ෆ්‍රා සවුන්ඩ් එකක් යවන්න පුළුවන් නම් එහෙනම් අලි එන්නේ නැහැ කෝච්චි පාරට. ඉතින් හැබැයි ඒක තාම ඒක රිසර්ච් කරලා බලන්න ඕනේ. දුම්රියක් ධාවනය වෙද්දී විශාල ලෝ ෆ්‍රීකවන්සි ශබ්ද තරංග පිට වෙනවා විශාල ප්‍රමාණයක්. එතකොට අනිවාර්යෙන් අලියාට ඒක ශ්‍රවණය වෙන්න ඕනේ. දැන් එතකොට දැන් අපිටත් දැන් මිනිස්සුත් දුම්රිය හැප්පෙනවානේ. දැන් කෝච්චියක් යද්දී ලොකු සද්දයක් එනවනේ. නමුත් සමහර විශේෂිත අවස්ථාවල ඒ සද්ද ඇහෙන්නේ නැහැ. එතකොට අපි ඒ විදිහේ ශබ්දයක් කරයි කියලා දැන් දුම්රිය එද්දී ඇහෙන්නේ නැත්නම් ගක්ලාවට ඒක ඒ විදිහ හොන් එකක් උත් ඇහි කියලා හිතන්න අමාරුයි. ඉතින් මේ මින්නේරිය කවුඩුල්ල ඉකෝපාක් ප්‍රදේශය ගත්තහම මේ ප්‍රදේශයේ සතුන් බෙහෙවින්ම සැරිසරන. එතකොට ඒක බොහොම සංවේදී කලාපයක්. එතකොට මේ තියෙන්නේ අපි GPS කරපටි වලින් යොදලා ලබාගත්තු දත්වල සිටියමක්. එතකොට මේ එක එක පාට තිත් වලින් දක්වලා තියෙන්නේ එක එක රංචුවක සැරිසරන රටා. අපි දැනට අලි ගෑනු සතුන් 5-6 දෙනෙක් ට්‍රැක් කරලා තියෙනවා.
එතකොට ඒ අයගේ නිරූපණය වෙන්නේ අලි 150ක 200ක ගමනාගමනේ. ඉතින් ඒ හින්දා අපිට ඒ දත්ත පැහැදිලිව ප්‍රයෝජනයට ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ හබරණ හන්දිය, හතරමං හන්දිය. එතකොට මේ තිරුකනාමල පාර. එතකොට මේ තියෙන්නේ කළුපාට ඉරෙන් දක්වලා තියෙන්නේ දුම්රිය ගමන් මාර්ගය. එතකොට මේ ගල්ලුවේ හන්දිය දුම්රිය මාර්ගය දෙකට බෙදෙනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ ටිකේ දුම්රිය දාවෙද්දී, ධාවනය වෙද්දී ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩකට තියෙනවා. දැන් තර්මල් ඉමේජ් කැමරා එකක් හයි කර පලියට අලියෙක් ඉස්සරහට පැනනොත් දුම්රිය කොහොමටත් වදිනවා. ඉතින් ඒ හින්දා හයි කර තර්මල් ඉමේජ් කැමරා වගේ අධිතාක්ෂණික දේවල් අපිට පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් මං කියන්නේ අපි පළමුව යන් කියලා සරලතම තැනින් පටන් ගමු කියලා. ඉතින් ඒ විදිහට අපි එතනින් පටන් ගත්තොත් ඊට පස්සේ අපිට සමහර අවස්ථා පෙනෙයි මේ ප්‍රදේශවල දුම්රිය වේගයෙන් ගමන් කරන්න ඕනේ කියලා. මොකක් හරි තාක්ෂණික හේතුවක් හින්දා සමහර වෙලාවට එතන බෑම වැඩි හින්දා දුම්රියට හිමිට යන්න බෑ. ඒ වගේ අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් එහෙම නැත්නම් එතකොට අපිට පුළුවන් ඒ එතන විදුලි වැටක් යොදන්න අලින්ට මාර්ගයට එන්න බැරි වෙන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් නම් දුම්රිය පාර සකස් කරන්න අලින්ට උඩින් හරි යටින් හරි මාරු වෙන්න පුළුවන් වෙන්න. දැන් ඒ වගේ දෙයක් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා කරන්න හම්බන්තොට ප්‍රදේශයේ. දැන් මම හිතන්නේ මේකට මූලිකව අපි ඉස්සෙල්ලාම මේකට අදාළ කොටස්කරුවන් කවුද කියලා අඳුනගෙන අපි ඔක්කොම එකතු වෙලා මේ ගැන සාකච්ඡා කරලා අපිට තියෙන දත්ත මොනවද, ඒ දත්තවලින් යම් තීරණ ගන්න පුළුවන්ද, ඊට අමතරව දත්ත අඩු තැන් මොනවද කියලා අඳුනගෙන ඒ සඳහා පරීක්ෂණයක් කරන්න සැලසුම් හදනවා නම් මං හිතන්නේ ඉදිරියට අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා. චීනය ටිබෙට් රාජ්‍යයේ ලාසා කියන නුවරට කෝච්චි පාරක් හැදුවා. මේ කෝච්චි පාර හැදුවේ අතිශයින්ම සංවේදී පරිසර පද්ධතියක් හරහායි. ඒ ජීවත් වෙන සෑම සතා සිවුපාවෙක්ම ආරක්ෂා වෙන විදියටයි මේ කෝච්චි පාර හදලා තියෙන්නේ. ඒකෙන් බොහෝ පාඩම් ඉගෙන ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමේ, ඒක අපිට ආදර්ශයක් කරගන්නත් පුළුවන්. ඉතින් අපි එහෙම සංවේදී වුණොත් අපිට පුළුවන් වෙනවා අපේ වටිනා වනජීවි සම්පත රැකගන්න.